රම න්ත ති රන ස තු පංචසීලේ සමදන් න්න නමස්කාර න්තු නොාව නමුතස්ස භගවතු අරහතු සම්ම සබුතස නමුතස්ස භගවතු අරහතු සම්ම සබුතස නමුතස්ස භගවතු අරහතු සම්ම සුතස බුද්ද සරනගචමි බුද්ද සරනගචාමි ම්මං සරනගචමි දම්මං සරනග්චමි සංගං සරනගචමි සග සරනග්චමි දතියම්පි බුද්ධං සරනගචමි දතියම්පි බුද්ධං සරනගචමි Dutiampi ampi damang sarana nggacaami dueti ampi damang sarana nggacaami dueti ampi sanggang sarana nggacaami dueti ampi sanggang sarana nggacaami tati ampi budang sarana nggacaami tati ampi budang sarana nggacaami tati damang sarana nggacaami තතියම්පි දම්මං සරණංගච්ඡාමි තතියම්පි සංග සරනංග්චාමි තතිම්පි සංග සරනංගච්චාමි සරනාාගමනං සම්පනං ආමබන්තේ පානාතිපාතාාවේරමනී සික්කාපදං සමාධයාමි පානාධිපාතාාවේරමනී සික්කාපදන් සමාධයාමි අදිනාාදාානා වේරමණී සික්කහා පදං සමාධයාමි අධනාාදානා වේරමනී සික්ඛපදන් සමාධයාමි කාමේ සුමිච්චාචාරාවේරමණී සික්කහපදං සමාධයාමි ස මේ සුමිච්චාචාරාවේරමණී සික්ඛපදන් සමාධයාමි මුසාවාදාවේරමණී සික්කහපදන් සමාධයාමි මුසාවාදාවේරමණී සික්ඛපදන් සමාධයාමි සුරාමේරය මජජ පමාදටනාවේරමණී සික්කහපදන් සමාධයාමි සුරාමේරය මජ්ජපමා දට්ටානා වේරමණී සිඛපදන් සමාධයාමි තිසරණේ න සද්ධීෙන් පංචසීලං දම්වන් සාදුකං සුරක්්‍යතං කත්වා පමාදේන සම්පාදී තබබන් ආමබන්ති සමන්තා චක්කවාලේ සූවත්‍රාගච්චන්තුදේවතා. සද්දම්මං නිරාජස සුනන්තු සගග මොක්කදං දම්ම සවනකාලු අයං පදංතා දම්ම සවනකාලු අයං පදංතා දම්මසවන කාලු අයං පදංතා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස භගෞතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුෝතස්ස භගෞතු වර්හතු සම්මා සම්බුද්දස්ස. ඒ කායනු අයං භික්කවේ මක්්ගෝ සත්තානං විසුද්ධියයා සෝක පරිද්ධවානං සමතික්කමාය දුක්කදෝම නස්සානං අත්තඟමාය ඥායස්ස අධිගමායනිින් බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරු සතිපට්ටාන සද්දා බුද්ධි සම්පන්න පින්නාත්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස් කර ගැනීම සඳහා කළ යුතු දේ නොකොළතුතේ කුමක්ද කියලා හොයල බලලා මෙ ජීවිත කාලය තුළ ඉතාම නිවැරදි කර ගැනීම සඳහා අපේ ජීවිත අපි ඉතාම වෙහස වෙන්නට ඕන මේ ජීවිතය සාර්ථක කරගෙන සසරජවිතය සූපත් කරගෙන උතුම් නියණින් සැනසෙනවාගෙන අදහසිං අපි හැම දෙනාම කටයුතු කරන්නට ඕන සැබැවින්ම අපේජීවිත සාර්ථ කර ගණඩනං අපේ මේ බබයක් විතරවෙච්ච සරීරයේ ක්‍රියාකාරිත්ත ඉතාම හොඳින් ගවේෂණය කරන් ඕනකකිෙල අපි හැම දාමත් මතක් කරන ඇති මේ තමන්ගේ බඹයක්ක් තර වෙච්ච සරිරය අවබෝධ කර ගැනීම වැඩපිළර සඳහ සරිගරයටඇබිකන් කළ බලණඩ ඕන. අපි මේ කරන හැම පිළිවෙතක්ම පින්නත්න්නේ බදුරජාන් වන්සේ දේශනා කරපු ධර්මය තුළ. තියනාව සියලු ක්‍රියාකාරකං අපි බොහෝ දවල් කරන. ගොඩක් දේවල් කරනවා. ඒ ගොඩක් දේවල් කරනකට ඒ කරන දේවල් තුළ තියෙන්න වූ යම්යම් පිළිවෙත් ධර්ම තියෙනවද ඒ තියන සියලූම පිළිවෙත් ධර්ම, අපි සිද්ධ කළ යුතුව තියන්නේ දුක් නැතිකිරීම සඳහා. වෙන මොකටත් ව බුද්ධසාාසනයක් සකස් කල තියෙන්නේ බුදුරජාණන් වහන්සේ අපි තුළ තියනාව යම් දුකක් තිබුණාද අන්නේ තියන දුක් නැතිකිරීම සඳහාමයි. එතකට බලන්ඩ ඒ සඳහා අපි ඉතාමත්ම වේගයෙන් කටයුතු කළ යුතුව තියෙනවාරි. දුක් නැති කිරීම සඳහා අපි අවබෝධ කරගණඩ වන ො මේ වනකං කරපු පිළිවෙතක් තියෙනවනං අපේ පින්නත්න්නේ අපි තුළ තියෙන ඉරිසියාව කරෝධය වෛරමා්‍යය තරහා ඒවිත රක්නෙ වෙයි ලෝබ දේශමෝහ මේ හැම දෙයක්ම නිසාවෙෙන් වක්කො මැනගණ්ඩ පුළුවන් මින්මක්තියන. මේ හැම එකක්ම හින්දා තමයි අපිට තන්හාව කියෙන ුපදින්නේ නොදන්නනාකම හිද මූලික වෙලා ඒහින්දා රිදනවානම් මොහරි දේකට හිතක කියනවා නම් පහසුථාවයක් තියෙනවා නං ඉතා අපහස්ථාවයක් තියෙනවා නං අන්න ඒ වෙලා වේ සිද්ධ විය යුතු සිද්ධ කළ යුතු දේ තමයි තන්හාවායින් කිරීම ඒ රිදීමෙන් තේරුම්ගණ්ඩ ඕනෑමා තුළ තන්හාාව ක්‍රාත්මක වෙනවා කියලා මගේ තුළ තන්හාාව ක්‍රියාත්මක වෙනවා කියන එක ගැන අපි ඉතාම හොඳින් තේරුම්ගත යුතු තියෙන. තේරුම් ගතය තුතිනවා එහෙම වුනොතුන් මේ ප්‍රශ්නය සම්පූර්ණයම විසඳනවා හොඳයි කොහොම හරිකමක් නැහැ අපේ මේ ජීවිතය ඉතා නිවැරදිව අරගෙනයන්ඩ අපි සිද්ධ කළ YouTubeුතු ඉතාමත්ම යහපත්ත සිද්ධ කළ YouTubeුතු ආකාරය වැඩපලි වෙලාකුං අපි ආරම්භ කිරීමේ දී බුදුරජාණන් වහන්සේ කොහොමද ධර්මය අවබෝධ කරගණ්ඩ පිළිපන් කෙනෙක් බවට පත්තෙන්ඩෝනය කියලා දේශනා කරලා තියෙන ආකාරය ගෙන අවධානයම් කරන්න ඕන අප පින්නන්තයි දන්නවා අපි නේවාසික වැඩසරහණ සිද්ධ කරන්නේ අත්හදා බලන්ඩ කියලා අපිගැ උරගා බලනවා කියලා මම මේ වෙනකං කරගෙන ගිය පිළිවෙත අනුව මට කොයි තරන් දුරට ඉදිට අඩ පුුවන් කියලා බලන්ඩ තමයි මේ නවාසික වැඩසරහනක් ආරම්භ කර ඉති අපි මදයන් ගැන කතා කර හිට මෙදවසේ අදත්මම සූදාන වෙන්න ඒ දවස අපි ඉවර කරා නේවාසික වැඩසරහන ඉති හතරවෙනි වැඩසටහන තැන් එක සිය පණහකට වැඩි පිරිසක් නේවාසික වැඩසරහන්නට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේවර වැඩසටහන ගැත් අපි කතකරොත් අප ඔක්කම එකතු වෙලා ආශිර්වාද කරමින්න්න මේ වැඩසහට කට්ටේ සබන්ධ කරගන්න ර ඩසටහන දත් අපි දැක් ොකම දුරලතාවේ ගැන කතා කරන්න හැන්න ලොකු ප්‍රයෝජනයක් තිබන හැමෝටම නමුත්තේ ප්‍රයෝජනය ඉහල දත්වයක් ලබාගණ්ඩ අපේ තියන ලොකු දුරලකමක් තියෙනවා එවගේ ඒ පෙරල දවස්සකා අප ධර්ම දේශනාවකට එළියට වැඩම කරන්නට යෙදනා ඒ වෙලා අවෙතුන් අපිට තේරරිච යක්තිවන නම කීප දෙනගෙන් ප්‍ර්න කීපයක් හොවා අඩුම ගානෙත් දසකුසලේවත් මතකනෑ දස කුසලය හා කියන්න බලන දස කුසල කියල කිවහම මේ දස පුුණමයක් ක්‍රියාවන් දස පාරමිතාවන් පටල පටල කියෙන එක එකන දස කුසල් හපු හාම දස පුුණයක් ක්‍රියා දන්න න්නත්නෑ කියෙනෙ ඔප්පුේ නො ඒගේම දස පාරමිතා දන්න ෙත්නෑ කියල ඔප්පු නො ඉති ආයේෂ්ටයක මාර්ගය ගැන කවර කතාවක්ද මඟ තේවා හඬගන්න හැ ඉති ඒ හින්ද මේකේ තියෙන ලොකුම දුරලතාවේ නැති කරගණඩ ඕන කමටහන් මතකතබා ගැනීමේ සහ ධර්මය මතකතබා ගැනීමේ උත්සාහ අපේ බෞද්ධරග ගොඩක් අඩුගව පේනවා. ඒක හොඳ ඉතා හොඳටම පේන පිටනත්න ලොකු වැඩසටහන් ලොකු භාවනා වැඩසටහන් වලට ගොඩක් කටේ සබන්ඳයන ඉතමර ගොඩක් බාහන දැ මේ බනම කොචරහම මේක මෙ පාමණකින් ඇති කියලා අපි වැඩසරහානකට සම්බන්ධ වෙනවා අපි සතිකට සැරයක්ඩ සරහණක යනවා මාසකර සරයක් වැඩසරහණකට යනවා අන්න එ නොයකුත් ආකාරය තියනවා අදහසක් ඒ ඇති කියලා. නමුත් එහෙම දේක මදි පාඩුවක් හරියට තියෙනවා . බොහෝම වසයෙන් තියෙනවා මේ දේවල් වල තියන අඩුපාඩුව. ඒ අපි හිතා හොඳින් තේරුම්ගණඩුවන මේ අඩුපාඩුව ගැන තේරුම්ගණ්ඩුවන මොකද මේ තිය මේ තියන තත්තය හරියට ඉතා පැහැදිලිව වටහාගණ්ඩෝනෑ තේරුම්ගඩෝ මේක කටපාඩන් කර ගැනීම කියන එක නෑ කිය සුතා දතා කියන තැන අපි බලාගණ්ඩෝන ධාරණය කර ධර්ණය කරගත්තේ නැත්තම් කොහොමද අපි යම් කිසි ආකාරයකට තමන් ගැන තනියම අවබෝධ කරගන්ඩ ධර්මය එකතු කරගන්නේ කොහොමද. යම්කමට හනක් ධාරණය කරගන්න නැත්තං. ඉතිං ඒක හින්දා අපි එක තැන රැඳෙන්ෙන පිරිසක් බවට පත් වෙලා තියෙනවා. එක තැන රැඳෙන පිරිසක් බවට පත්වෙලා තියෙනවා අන්න ඒ පිරිස, අපි සමතුලිත කරගත යුතුව තියෙනවා. ඒ පිරිස සමතුලිත කරගත්ත යුතුව තියෙනවා මේ වි එකතන රැදිලනම් හරියන්න අපි ඔක්කොම එකතු වෙලා සමතුෘත කරගණඩ ඕන කියලා කියන්නේ මේ විදියට එක තැන රැදිි රැඳී හිටියොත් එහෙම අපි හැමදාම පරිහානියට පත්වේවි ඒ කියන්න දියුණුවක් ලබාගණ්ඩ තියෙන අවස්ථාව නැතිවේවි. ඒහින්දා මේ සියලු පිරිස මතකතියාගතයතුයෙන මගේ ජීවිතය සමතුලත කර ගණ්ඩෝනෑ ඉති ඒ සඳ හා බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි ප්‍රයෝගික භාවිතා කරන්න ප්‍රයෝගක භාවිතා කරන්න විදිහක් නෑනේ මේ කරන්නේ අපිත්ම කල්පනා කර් වන බණ හලා විතරක් නිකං ඉන්න කොට කල්පනා කරන්නු මේ කරන්න මහා බොරුවක් කියලා අපි කරන්න මහා බොරුවක් මකක්ද අපිට අදාළ තැන්වලද අකුසලයන් නැගෙනකොට සාමාන්‍ය ජීවිතය ජීවත් කරවනකොට සාමාන්‍ය වසයෙන් අපි කටයුතු කරනකොට අපිට පැහැදිලිවම ධර්මය මතක නැති බාව. මේ අහනකොට මතක නැත්තං අකුසලය හම්ුවේ මතක් වෙන්නට යඕන. අකුසල හම්ුවේ මතක් වෙන්නට අකුසලේ අභිබවා කුසලේ වර්ධනය වඩෝනැ පින්නත්න්නේ. ඇයි අපි හොඳටම දන්නවා. අකුසලය අභිබවා කුසලය වර්ධනය වඩෝනෑ එහෙම මතක් වෙන්නට නම්. එතකොට, අපේ පැත්තෙන් අපි බලන්ඩ ඕනේ ජීවිතයේ අරගෙන යන වැඩපිළිවෙලා. ඉතා සාධාරණව අරගෙන යන්නට කොයි තරන් නං අවශ්‍ය කරන අති විශාල වූ වැඩපිළි වෙලක් අවශ්‍යයි අපේ මේ ජීවිතය අරගෙන යන්නට නිවැරදිව ඉතා නිවැරදිව. ඉති මේ සඳහා, අපේ පැත්තිෙන් අපි ඉතාමත් ඉහල දායකත්වයක් අරගෙන කටයුතු කරන්නට ඕන මයි එමඒ ජීවිත කාලය තුළ. ඉතා නිවැරදිව ඉතාමත් නිවැරදිව ජීවිත අරගෙන යන්නට නං ඉහ ඉහල දායකත්වයක් අරගෙන කටයුතු කරන්නට ඕන. ඒ මොකද, මේ ගෙවන ජීවිතයේ අපිට හැකියාවක් තියෙනවා අප පින්නත්ද බුදුරජාණන් වහසේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සමතුලිත කරගෙන ඒ ධර්මය අවබෝධ කරගන්නට විසාල හැකියාවක් තියෙන මේ වෙලාවේ. අන්න ඒ තියෙන හැකියාවන් අපි උපරිමයක් කොට දැනගත යුතුව තියෙනවා තේරුම්ගත යුතුව තියෙනවා වුණනොත් අපිට පුළුවන්කම තියවිී මේ කියන මේ වැඩපිළි වෙලේ තු නිවැරදිව අත්දැක ගණ්ඩ අපේ තුළින් හිතා නිවැරදිව අත්දැක ගණ්ඩ අපිට හැකියාවක් තියවි. කොහමන මුත්කමක් නැහැ ධාරණ කරගැන පිළිබඳ දැඩිය අවධනචම කරන්න මේ වෙලාවෙම තමන්ග හිතන් හන් ම දස කුසල්ටික දන්නගේ. ූලිකවම සබපාපස්සසා කරනං කුසලස් සූඋප සම්පදා කියලා තියන උතුම් ශාසනයහි. තියන මූලිකව අපි දැනගෙනම සිටිය යුතු මේ කාරණනාටික තමයි දසකුසල්ටික. හැබැයි නිවන්දකින ොහොත දක්වාමත් අත්‍යවශ්‍යම කාර්ණනාටික මයි ඒටික. ඒෙහින්ද දස කුසලය දන්නවධති කියර තමන් ගහිතෙන් හළබලන්න. මේ වෙලාවෙ බලන්ඩ මතකද කියලා . අපි මෙච්චර බනාහනවා යම් විදිහකින් මේ කාරනාටික තමංලඟ නැත්තා පානාතිපාතා වේර්මණී, අධින්නාදාාන වේරමණී කාමසුමිච්චාචාර වේර්මණී, උසාවාදා වේර්මණී පිසුුණවාචා වේර්මණී මේ විදිහට තියන දසකුසලයන් පිළිබඳව සහ දස අකුසලයන් ඒක මනිත් පැත්ත. තුර මේ කාරනාටික පලවෙෙනියෙන් දැනගණ්ඩෝන කෙනෙක්. අනි වාර්යම් එතකට ඒක තුළ පංචසීල ප්‍රතිපදාව ආරම්භ කරන්නට අවශ කරන ශක්තිය එතන වර්ධනය ව න අසුරාපානය කියන එක හැම එක්කටම බාධාවෙන ඉතාම ප්‍රබල අකුසල් නැගෙන්ඩ හේතුවෙන කාරණවා. ඒක හින්දා මේදේවල් වලින් අත්මිදීම සඳහා අපිළඟ තියෙන්න්ට ඕන වැඩපිළිවෙලා. යම්කිසි ආකාරයක පිළිවෙද්ධර්මය. එහෙම නැත්තා මේ දේවල් වලින් අපිට මේැනු දසකුසල් වඩන්නට අකුසල් අයින් වෙන්නට යම් කිසි පිළිවෙතක් නැත්තම් පුළුවන්කමක් නෑ. එතකට ඒක තමයි ප්‍රායෝගිකෝ භාවිතා කළ යුතු ආකාරය. හරි ප්‍රායෝගික භාවිතා කළ යුතු ආකාරය තමයි ඔන්නඔය කියන මේ පිළිවෙද ධර්මටික හොඳයි ඒකත් එක්ක බලන්ඩ මේ පිළිවෙද ධර්මටික අපේ පැත්තෙන් ආරක්ෂාවෙනකොට අපි කොයිතර නං යහපත්තත්වකට පත්වෙන අද කියලා අපිට මධ්‍යැක ගන්නට පුළුවන් වෙන මේ ටිට අදක්ක නැත්තම් බද්ධ විදිට අපි ලොක ගැටලුවකට පත්වනෙන ඇතට නවාසක වැසට හනකද ගොඩක් අසරණෙනව අපින් නොත්ති අපි එක දකි නවා මේ කමටහනක් මතක තියාගන්න අපි ගොඩක් කමටහන් කලින් මතක් කරලාදීලා තියෙනවා එතකොට අපිට පුළුවන්කම තියෙන්නට ඕ නමයි කමටහනක් මතක තබා ගැනීමේ ශක්තිය ඇති කර ගණ්ඩ සමහර වෙලාවට අපි බන අහල අඩු බව හොඳටම තේරෙන මේ ස්වණය කරන්නට ඕනමයි මේ වැඩපිළිවෙලා අපි ආරම්භ කරලා තියෙන නිවන් මග කියේලා මංම පින්නත්ත ඇත්තට අආයක කියන් ඕෝන මොහරි වර්ධනයක් ඇතිකර ගැනීමේ ප්‍රායෝගික වැඩපිළි වෙලක් පිළිබඳ මොනවාහරි වර්ධනයක් ඇති කර ගැනීමේ ප්‍රායෝගික වැඩ පිළිලක්තුම නිවන් මග දේශනා මාාව කරකයන්දැන් වැඩියෙන්ම අමතක කරන කමටහන් කීපේ නවත මතක් කිරීම මේ මදයන් ගැන අපි මේ දිනවල කතා කරමින් ඉන්නවා ඒක ඉබවර වෙලා අපි නැවත කමටහන් කීපයක් මතක් කරන්නට ඕන හොඳින්ගේවස්ශ්‍රණය කරන්නට ඕන දැන්ඔේ වැඩසරහන ඉවරවෙච්ච අයත් දිනහතක වැඩසටහනකට සම්බන්ධ වෙන්ඩ බලාපොරොත්තු වෙන අය අනිවාරයම මේ කමටහන් හොඳ ඒ ්‍රවණය කරන්න නැවත නවත නැත නවත අපිට ලොකුල් ආභ්‍යත් වයෙනවා අප පින්නත්න්නේ ඇතමයි ම හැමෝටම කියන්නේ අපි දවසගානය හම්බෙනෝ. සාමාන්‍යෙන් භාවනා වැඩසරහනක් එ දිනපතා දවසකට එක් සැරයා තමන්ට භාවනාවක් කියර දුන්න කමටහන් ගුරුවරෙක් සමඟ සම්මුඛ වෙන්නට. හැකියාවක් තිරනම් කුමොනොහෝ ආකාරයකට ඒකයන්න දැම අප මේ ජයමග රූපහැනය ඔස්සේ නිවන් මග දේශනාවේ අපි හම්බෙනවා. ඉතින් අන්න ඒ හමුවීමත් එක්ක අපිට හැකියාවක් තියෙනවා නම්. සැබැවින්ම හැකියාවක් තියෙනවා නම් මේ කියන හ හැමවෙලේම තමන්ගේ ඉගෙනගත්ත දේවල් අලුත් කර ගණ්ඩ ඒ කොච්චර දෙයක් දෙක හැකියාව තියෙනවන. ඉති ඒක හින්දා මේ අවස්ථාවන් උපරිමයා ප්‍රයෝජන ගණ්ඩම ඕනේ. හැමෝම දැඩි ඉතා දැඩි ප්‍රතිපත්තියකට එන්ඩ ඕනෑ අපි කොහොම හරි. කොහොමම හරි මේඒ කටයුත්ත සම්පාදනය කරගන්නවා කිය කියන තැනට එඩම ඕනෙ. ඒ පුළුවන් අවස්ථාවක් මේ තියන්නේ. ඒක හින්දා, මතකතියා ගණ්ඩෝන ජීවිතය කොතනක දිහරි අපිට හම්බේච්ච ධර්මයක් තියෙනවා ඒ හම්බෙලා නැති ධර්මයක් තියෙනවා නං ඒ හම්බෙලා නැති ධර්මයන් පිළිබඳ ධර්මස්ශ්‍රවනය කරලා යමක් එෙච ගම් මතයාග්ඩ නිර්ධි පාදක කියැනීම නොද කියර මතකතියා ග්ඩෝන බෝධයන්ගේ කියැන නො කි මතකතියා ග්ඩෝන එතකොට කුසිතවස්තු කියනෙමු නොදති කියර මතක තියා ගණ්ඩෝන ඒ වගේ ගොඩක් දේවල් මූලිකව අත්‍යවශ්‍ය වෙන දේවල් අපි ගොඩක් ඒ ටිකවත් අඩුම ගානේ මතකතියා ගණ්ඩ ඕේ ොට එහෙම මතකතියා ගෙන විසේසයම සතරකමට අහනට අදාළව අවශ්‍ය කරන බොහෝ දේවල් තියෙන ඒ හැම දෙයක්කු මතක තබාගත යුතුව තියෙනවා ට අමතරව හොඳින් බලලා තේරුම් ගණ්ඩ ඊට අමතරව අපි පටි සම්පාත් ධර්මය මතකතති ගණ්ඩ න පටිත් සම්පාද ධර්මය නැත්තං කවද්දා කසෝවන්නට බෑ. ඉති ඒ මතකයේ තියෙන්න්නට ඕන මතකතියාගෙන ජීවිතයට සම්බන්ධ කරඩ ඕන පිනත්ද අනික එක මුල මැද අග යහපත්වයි සිද්ධ කර්ුව මුල මැදගේ හපත් සිද්ධ කරදයක් හොඳට දැන් පටි සම්පාදන අවි්‍යාපච්චාය සංකාර සංකාරපච්ච විඥාන විඥ්‍යා පච්ච නමරපන් නාමරපච්ච සලා යතන සලාතන පච්චා පස්සු පස්සු පච්චා වේදනා වේදන පච්චා තන්හම විදියට පිළිවෙලට තමන්ගේ තුළින් ගලාගෙන එන විදිට මේ මතක තියන්නටත් වන බාවනා කමට හනකුත් ඒක ඒකට කියනව වච සහපර්චතා කියලා එතකොට එන්න ඒ ගානට පත්තලා තියෙන් හොද ව්‍යක්ත බව එතකට තියෙන කිය එක බහස්රෘතු බවක් යෙනවක් එක මේ යෙන් දෝනි අපි පිිනත්න්නේ මේවා නොති බොතුන් අපිට ඉතාමත්ම ප්‍රබලව මේ කටයුතු සිද්ධ කරන්ඩ කිසිීම විදි හැකියාවක් නැතුව යවා. මේවා නොති බොත්න් කිසිම විදිහකින් අපට හැකියාවක් නැතුව යනවා අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගන්ඩ. ඒ කියන්නේ මේ කියන ආකාරයට වචසා පරිචිතා කියන තැන්ට තිෙන්ටප කතා කරනකොට, ර්මය තමන්ගේ පැත්තිෙන් ලාගෙන ටවන ඇතම කියවාවන ටහරි උගන්නට පුුව තත්වක තියන්ටොනමක ගරුවරය කයමක්ක උගන්නවා කියලා කියන්නේ අප පිින්ින්නත්න්නේ එකදිගට එකදිකට යාගේ මනසිං පිළිවෙලකට ගලාගෙන ඉදි හදාගණඩනය එකකු උගණන අය නෝට් එක කදාගන්නවා නෝට් එක කදාගෙන ඒ අනුව පිළිවෙලකට ඒ ධර්මය ගලාගෙන එනවා යාලගේ මනසිං ඉතින් අන්න ඒවා ගැන අපි ලොකු අදහසක් තියෙන්ටඕන ඒමනැත්තම් බෑ ඒවා ගැන විශාල අදහසක් තියන්ට ඕනෙ පින්නත්නි මේ කියන කාරණාවන් සිද්ධකරග්ඩ ඕන කියන එක. මේ කියන කාරණාවන් සිද්ධ කරගණ්ඩ ඕන කියන එක ගැන ලොකු අදහසක් තියන්ඩ ඕන ඒක තමයි අපේ පැත්තෙන් අපි ඇතිකරගත යුතු මානසිකත් ඇතිකරගත යුතු මානසිකත්වය ඒක ඉතිං ඒ සඳහා බොහෝ දුරට අපේ ඒ වැඩ පිළිවෙල නිර්මාණය කර ගැනීම අපි කළ යුතු දෙයක්. අපි කළ යුතු දෙයක් තමයි අප වැඩපිළවෙල නිර්මාණය කර ගැනීම අපි කොහොමත්ම තමන්ගේ පැත්තිෙන් දවසකට යම් කාලයක් මිඩංගු කරගන්න ඕන හොඳට අරමුණ මෙිහි කරගන්නට ඕන දැන් මංහිතන් බණහා බණහා ඉන්න ප්‍රායක තත්වකට යන ප්‍රමාණය අඩුවක්තිේෙන. නිවන් පිළිබඳව නිවන් දැකීම පිළිබඳව අරමුණු කරනවා අමදි කෙල මට හිතෙන. ගොඩක් කලාවට ති ඔොහේ මොනුව අහරි දෙයක් කරගෙන නෙවේ පින්නත්නී අධිකතර උත්සාහයක් තියෙන්ට ඕුන කෙස් ධර්මයන් බොහෝ වසයෙන් ඉස්මතුවවෙව ස්මත්වෙවී අපේ ජවිතය ගවනකොට ගොඩා කිස්මත්වෙවී ඇවිල්ලා මංගට න ගරිල්ලා ප්‍රහාරයක් වගේ කියලා ත්‍රස්තවාදී ප්‍රහාරයක් වගේ කියලා එක පාරටම මේ ප්‍රහාරය ඇති වෙනවාමයි. හරියට පුුණු කරලා තිබ නත්තං ඒවෙලට එක මැඩ පවත්වා ගැනීම සඳහා ප්‍රහාරයෙන් බේරෙන්න්නට බෑමයි. ඉති ඒක නිසා අපි හැමවෙලීම බලන්ඩ ඕන සූදානම්ිට න්නේ සූදානමින්ම වාසය කරන්න. ඉතාම පැහැදිලිව ඉතාමත්ම පැහැදිව සූදානම් වෙලා වාසය කරන්නට ඕනේ මේකට පලිහක් වගේ හරිකං මේක නවත්වාගන්නට යම් කිසි ආකාරයක හිතේම ඇතිවන ප්‍රතිරෝධයක් ඇතිකරෙන තියගත්ත නැත්, මේ කරඩ බෑ එකයි කියන්නේ අපේ මනසි ඔන්න දකින්ට පටන් ගණ්ඩෝන මේ කාරර්ණනාටික ප්‍රකට කරගන්ඩ ධර්මය හලා ධාරණය කර ගෙන ධර්මය පිළිවෙලට තමන්ග තුළින් තමන්ගේ මනසින් නැගිලායනක දිට හදා ගන්න පොඩ්ඩි දෙයක් හරිකමන්න අඩුම ගානේ මරණ සතිය වඩනාකාරය හරිකමන්න පුංචි දෙයක් හරි එක පුංචි ධර්ම කරමකට හරි මේක ප්‍රායෝගික කරන්ඩ ක කියලා මේ කිය එක පුංචි ධර්ම කරුණකට හරි මේ කියන කාරණාව ප්‍රයෝගිකව සිද්ධ කරන්න. මනාද සුතා දතා වචසා පරචිතා ඔන්න මනසානු පැක්කිතා මනසානු පෙක්කතාෙනනකට මනසිං අපි මේ ක්‍රියාවලී දෙස අපි දෙස අපේ තත්වය ගැන පංචුපාදානස්කන්දය ගැන මේ දේවල් ගැන අපි ඉගෙනගත්ත ධර්මය පිරික්ෂ පිරික්ස බල එහෙම බලනොකොට අපිට උපදිනවා හරි පුදුම කාරණාවක් මං ගොඩක් කියලා තියෙන ගැන. මේ ගැන අවධානය නැත්තේ මේ ගැනයි අපි ඉගෙනගත්ත කාරණාව පිළිබඳ අපේ පින්න්නත්නේ මොකද කරන්න ඕනේ සිහයක් උපදිනව කියලා දැන ගඩ ඕනේ. ඉගෙනගත්ත කාරණාවන් අප බඹයක් විතරවෙච්ච සරීරය තියෙන ක්‍රියාවලීන් වලට යොද නොකොට භඹයක් විතර විච්ච සරීරයේ තියෙන ක්‍රියාමක භාවයන් වලට යොදල බලනොකොට ඔය ගෙනගත්ත ධර්මය තියෙන ඇත තත්ත්ව මොකක්ද කියලා හොදාකාරවම වටහාගන්නට හැකි අවක් තියෙනවා. ඉතා හොදාකාරම වටහාගන්නට හැකි අවත් තියෙන අන්න එතකොට පින්නත්නී අපිට සිියක් පති නසිහයක්ක උපදනකින් මහිතාහිටම මෙෙමනේ වේ ං හිතාගෙන හිටිය මෙම නවේ කියලා සිහයක් ොපදිනවා ඇත්තට මම හිතාගෙන හිටිය විදිහ වැරදී මෙන්න ඇත්තතත්වය කියලා කවුරු ගැනද මම ගැන මගේ දේවල් ගැන මම මගේ කියලා ගත්ත අජ්ජත්තික මේ ස්වභභාවය ඒ අජජත්තික ගොඩේ තියන ඒ ස්කන්ධයන් හි තියෙන ස්ොභාවය තන් තමන්ගේ කොට දැනෙන ගොඩක් තියෙන අපිෙනත් ඕන කෙරව තින ම මගේ දේවල් මම මගේ දේවල් කක හීනයක් වගේ ඇත්තටම හරි හිතල බලන්ඩුවයි මම කියනක මොකක්ද කිය හොන්ඩකවු එකෙෙනෙකක් දේවෙලාවගේ යනවා මගේ දේවල් කලා ගත්තොත් ස්තීරෝ තියෙන මගේ දේවල්ර හිගණ්ඩ පුරුවන් දේවල් නැති බව එක ෂණයක පවා හොඳටමහි කරනකොට එකක් ෂණයා කැස්තික පිහගෙන් චුට්ටක්මි කළ බලන්ඩ එතකොට හොඳට වැටහෙනවා මම කියන එක හොයාගන්්ඩ බැරී සීමාවල් වෙන්කරගන්ඩ බැරි මොකක් ද ගොඩක්ම මොකක් දෝ සිතුවිල්ලා. ඒ සිතුවිල්ලේ සැබෑවටම මගේ දේවල් හොයන්ට ත්තොත් හෙම සැබෑවට මගේ ේවල් හොයාගන්නඩ බෑ ගොක්ොම නිකං අනුන්ගේ දේවල් වගේ ක්‍රියාත්මක වෙන දේවල් ඒ ටිකවක්ව දැනෙන් නැතුව අපි ඉතාම තදින් සහර දේවල් අල්ලගෙන ඉන්නවා අහුවෙන් නෑ අහුවෙන් නැති දේවල් අල්ල නොවගේ හරිත හුළගල්ල නොවගේ. අතින් මිරි කලා හළං අල්ල ගන්න කියලා ගවුල් හරි කෙනෙක් රගත්තොත් මෙන්න මේ කොටසේ තිය හුන්ටික මං යිතිකර ගන්නවා කියලා ඒක අඩුම ගාන දැ වතුර අල්ලනවකොත් මේ අත් දෙෙක අසේ මිරිකිලා යනවා දකිනවතරම ගන ගෑවෙනව කරම ගානේ මෙච්චර වත ප්‍රමාණය මගේ තේ රැුනා කියලවත් දැනවා දෝතට ගත්ත වතුට ටිකක් හරි. නමුත් හුළග පේනවත් නැතියක් අල්ලනවාගේ අපේ ජීවිතට අපට ැිල තිය දවල් ගන හොතස ාන් පිෙනත් ඒවා අල් අන්ඩ බෑපිට අනුන්ගීන් ලැබෙන ආදරයක් කෙකත්ති ොන අහු වෙෙනෙ නෑ. එක පේන්නේෙ නෑ. එක විනිවිධ පේනෙ නෑ. ඒ වගේ හැම දෙයක් ගැනම අන්න එහෙමයි. රි හැම දෙයක් ගැනමන්න එහෙමයි ඒවා ඔක්කොම දියවෙලා යන වෙනස් වෙලා යන පලුදු වෙලා යන දේව. හරි දියවෙලා යන වෙනස් වෙලා යන පලුදු වෙලා යන දේවල් ඒ නිසාවෙෙන් අපිට ඉතාමත් ඉතාමත්ම විශේෂිත වැඩපිළි වෙලා අනිවාරය අනිවාරයෙන්ම තේරු ගණ්ඩ ඕන ැනගණ්ඩ න මේ වැඩපිළිවෙල තුළ අපි රැඳෙන්ඩම ඕන කියන එක. ඒවා පිළිබඳම නිශ්ෂිතව අපි තීරණයක් ගත යුතු තියෙනවා මේ වෙලාවෙ මම මේවා කොහොමරි තේරුම් ණ්ඩ ඕන කියලා. ස්තීර තීනයක් ගන්නුනති එකක යම් කිසි සිහියක් ඉපදදුනාා. මනසි දකිනකොට මොනවද අපිට දකින්න තියෙන මේ අපි හැමදා මත කරන්න කායවේදනා චිත්ත දම්ම කියන හතරෙන් අඩුමගානේ ඒක එක කොට සක්රණාවශීවතික හරි ඒ කමට හන්ටින අශීවතිකට අදාට ගමට හන්ටික හරි ධාතු මනසිකාරය හරි හෙමැත්තං ානපාන සතියෙන් හරි හෙමනැත්තං අසුභභාවනාවෙන් ඉරයාාපත භාවනාවේ කුමන හෝදකින් අපිට පුළුවන්කම තියෙන්ට ඕන කොයි විදිහකින් හරි. මේ කිසිම අඩුපාඩුවක් නැතුව සිහියක් උපදවා ගණ්ඩ උපදවාගෙන එක පවත්තාග්ඩි ඒකට උත්සාහයක් ගණ්ඩ පිනත්න්නේ එහෙම උනොත් විතරයි අපිට හැකියාවක් තියෙන්නේ මේ ජීවිතයේ ජෑග්‍රාහහි ලක්ක එකට යන්නට හැකියාවක් තියෙන්නේ එහෙම උුණනොත් විතරමයි. එහෙම නැත්තං අප කිසිමම විදිහකින් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අවශ්‍ය කරන කඩීමට පත්කරගණ්ඩ අපේ ජිවිතය. තැන් මොනවාහරි ආකාරයකින් අපිට සිහයක්කි පුදුනා කියටුව මේ සිහිය උපදින්නේ මනසිං දැක්ක දෙයක් හිද නැත්තම් මෙිනිහිකරපු දෙයක් හිද. මොනහරි දෙයක් අරගෙන මෙනිහිරගෙන මෙනිහිරගෙන මෙිනිහිකරගෙන යනකොට අපිට යම් කිසි ආකාරයක සිහයක් උපදිනවා. එතකට මේ උපදින්නා වූ සි අපි තේරුම් ගත යුතුව තියෙනවා කොයි විදිහකින් හරි අපේ ජීවිතයට අඩුවෙන්ඩ දෙන්නේ නැතුව ආය අසිහයට පත්වෙන්ඩ දෙන්නේ නැතුව පවත් ගණ් ඕන. ඉති සිහහි එබදුනේ මුණනුවකරණඩ ිල්ලද මෙිහි රඩ ගිහිල්ලා. කය ගැන ෝ, වේදනා ගැන හෝ සිත ගැනහෝ, සිතේ උපදින ධර්මතා ගැනගැන සංඥා සංකාරයන් පිබඳව ඒහි අතාභූත ස්වරූපය පිළිබඳව මෙනිඒ කරන්ඩ ගිල්ල තමයි සිහයක්කිපදන්නේ. එහනම් ඒ සිහිය පාවත්තා ගැනීමේ වගකීමක් අපිට තියෙනවා. හරි ඒ සිහිය පවත්තා ගැනීමට තියෙන වගකීම ඇයි ඒ නැත්තං ආය අසිහිට පත්වෙනවා ඒක නත්තා ගැනීම සඳහ තමයි ඒ වගකීම මන්ටම තින වගකීම කොට මොක්හර සිහි අිපදදුනානං ඒ සහහි පාත්වා ගැනම් සඳහ කළ යුත්තේ සිහිපදෙන්ට හතු වුණන මෙිහිකිරිීමමත්තින අන ඒ කාණ්ඩුව මෙිනිහිකිරිීම දන් නවාසික වැඩසටහන් වලට සම්බන්ධවෙච්ච මේ ආසන්නේ නැතං ඊයදවසයෙන් අපි ඉවරකරපු මේ වැඩසටහනට සම්බන්ධවෙච්ච ත්තන්ට අපි මතක්ර ඒකයි මේ වැඩසරහන තුළ දින පහේදී. බොහෝ දේවල් වලින් අනි්‍ය සං්ඥාවෙන් අනාත්ම සංඥාවෙන් අට්ටික සඥාවෙන් හෝ වේ දනානු පස්සනාවෙන් හෝ බුද්ධානු ස් සති භාවනාවෙන් හෝ මේ කුමන හෝ භාවනාවකින් ඒ ප්‍රගුණ කරන අනිවාරයම සිහි උපදින අවස්ථා ොහොමයක් එන්නට ඕන සක්ම නේදී හෝ. ඇද එම සිහය උපදින අවස්ථා බොහොමයක් එනවා මයි ං හිතාගිටය විදදි නෙවේ මේ වේදනාවතිය නෙම හිතාගිට විද නේන. ඇැකිල්ල පිබඳි දැනගත ුතු තිෙන්නේ ට එක දැනෙන්නේ දැනෙන්නේ මේ ආකාරයට එක කියල සිහි උපදින තැම් බොෝවා බහෝගානත්යෙනවා. අන්න ඒසිහය ඉපදිච්ච තැන් පිළිබඳව අපි අවධානය යොමු කරලා ඒවා ගැන නැව නැවත නැවත මෙහි කිරීම් කරලා 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 ඒ සිහි ස්ථීර කරගණ්ඩෝනෑ. හම ස්තර කරගෙන යම් කාලයක් ඉන්නකට අප පින්නත්න්නේ නිකන් තියෙන්නේ නෑ ත් මොකද වෙන්නේ ඊට එහාගිය නුවනක පාලවීමක් වෙන පාලවීමක් වෙන කිය කියැ ඊට වැඩිය දෙයක් තේරෙන වෙලාග. උපන් සිහිය පාතාගෙන හිටියෝත් ඊට වැඩිය දෙයක් තේරෙන්ට පටන් ගන්න අපේ ශරීරය ගැන ඊට වැඩි දෙයක් තේරෙනකට අප පින්නත්න මොකද වෙන්නේ වැඩි දෙයක් තේරෙනකොට ඒගත් එක් නැවත ඊට එහාගිය හිට එහා අවබෝධාත්මක සිහයක් උපතිනවා. එන්න ඒ සිහි එපදුහම ආය තේරෙනවා මං හිතාහිට වැඩිය මේ ප්‍රබොලයින කියලා එහෙම තේරුණුහම් මොකද කරන්නටන ආයසරයක් ඒ සිිය ැ දෙවනිට ප්‍රබල සි නැවතවාරයක් මතකතයාගන්න. නැවතවාරයක් ඒ සිහිය පාතා ගත්තොත් මොකද වෙන්න ඒ කොච්චරවත් කියනවා ඒක පවත්තාගත්තත් ඊට එහාගියනුවනක් ඊට වහාගිය දෙයක් තේරෙන්ට පටන්ගන්න ඒකට වැඩිය ප්‍රබලනුවනක් ඊඩවස්ේ ොක දෙ ඒත් එම එතකොට කලින් තිබ්බ සිහියට වැඩි සිහිිය වැඩි දෙයක් තේරච්ච හින්දා ඒ පිළිබඳ වැඩි සිහයක් ඇතිෙනවා අකුසලයට ප්‍රබලවෙන්ඩ නොදී මේ සි පවත්තා ගැනීම අත්‍යවශ්‍ය වෙන මේ විදිට ුවනක් පහල වෙනවා ඒ පිළිබඳව සිහියයක් පහල වෙනවා ඒ සිහ පාත්තා ගත යුතු වෙන ඉට පසේ ඒ සිහ පාත්තාගෙන නුවට තිබ නුවනට වඩා එයාග නුවනක් පහල වෙනවා තුට ඒක පවත්ත ගණ්ඩඕනේ ඒකත් එක්ක පාත්තර ගණ්ඩෝන සිහිය ඇතිවෙන හින්ද නුවනත් එක්කම සිහිය ඇති වෙනවා ඒ සිහ පවත්තා ගැනීමයි අත්‍ය අවශ්‍රයම කහරනාව ඒකයනවා මික්කවේීම ගෝ සත්තානම සුද්‍ය ස්ෝක පරිදධවානාන් සමතික්කමයි දක්ක දුවමනස්සා නං අත්තග මා ඥායස්සධිකමාය නිබ්ානස සච්චි කිරයාය අද්‍යන් චත්තාා රෝ සතිපට්ටහනා. ඒක අයන මාර්ගය මේ නිවන් දැකීම සඳහා මෙන්න මේ කියන සති පට්ටහනේ නැත්තන් සහය පහිටවා ගැනීම. ඒ සඳහා මෙැලිවට හොඳ ඇතින් හොඳට මෙිනිහි කල මෙිහිළලා සිහ පිහිටෙන දිහට තමන්ගේ මනසිකාරය සකස් කරගඩ ඕන්න සිහිය පිහිටවා ගැනීම නෙවෙයි මේ කියන්න සිහිය පහිටෙන විදිහට. හැම නිමේෂයකම් වගේ, තමන්ට මේදීවල් මතක් වෙන්නට අවශ්‍ය නාමරු පරිච්චේදන නාමරු පරිච්චේද පිල්ද සහ පිහිටෙන්ට ඕනෑ ඊළගට සීලේනං සීලය රකින්නට ඕනෑ කියන හැඟීම ඒ එක්තරා නුවනක් අපේ පින්නත්න ඒකැන්නේ නිකං දෙයක්න යන සප්‍රෙක්ත තමයි සිල් රකින්නට ඕන තොර පල්ල හාමටම ඉන්න කෙනෙ සිල් රකිින්ට ඕන කියෙන නුවනක් ඇතිවුණනානගයට ඒ ප්‍රැබල දෙයක් සාපේක්ෂවයි පල්ලහ මටමකිරක කියන්නේ පටන්ගන්න තැන එතන ඇයි මංසිල් රැකිය යුත්තේ ඒ නොනක් ඒ අපි ගොඩක් කතා කලති ඒක දැනෙන් ඩෝන එක යෙදෙන් ඩෝන අපි සිල් රැකින වෙලාව යෙදෙනව කියන්නේ මොකක් ද පන්නත්න්නේේ හරි සිහිය තියෙනවනම් ඒ යදෙනවා යෙදෙනව කියක කියන්නේ මේ බලන්ඩ අපි මොනෝ හරි දෙයක් කරනකොට ඒ කරන දට අදාළව ඇයි මේේදේ කරන්නේ කියලා හැඟීමක් අපට තිය. අඩුමගන න ගහනකට අප බිත්තිය කරප අන ගහන කලැන්ඩ්‍රියක් එල්ලන්ඩ මේ වෙලාවේ මේ බිත්තියට ඇනේ ගහනකොට අපි අනිවාරයම අපේ මනසේ යෙදි ලතියෙන්නේ වෙලා මොකක්ද මේ කැලන්ඩයේ එල්ලන්ට බම නේ ගහනවා කියලා. හරි ඒක දැනගන්න මංගහන්න එක යදිරතියවා කියලක එක දන්නවාම කවහර ඇහවොත් ඇයිම අන හනි කියලා ඒවෙලා පොඩකිින්ම පොතක් බල්ල කියන්න ඒද මම්ම න ගහන්න ඇයිකර පොතත් බල්ල කියන්න කියතැට එන්නේ දෑ ොදරමදන්නවාමගේ න හන් ඇයි කියලා අන්නේ වගේ පිවත්න්නේ අපි සීලේ රකින්නේ ඇයි කියලා හොඳටම දැනගෙන කළ යුතුව තියෙනවා. හුඟක්කාගේ මංහන එක දැනගෙරද කරන්න ඒම නොදැනගෙන නං සිද්ධ කරන්න එක ඥාන සම්පයෘත්ත කුසලයක් වෙන්න නැහැ ඒ සෝමනස්ස සහගත වෙන්නෙත් නෑ හුගක් වෙලාවට එක සන්තෝසයෙන් කරන ස්වභාවයකට පත්ව නවා. ති මේවගේ අපි හැම වෙලාවකම වගේ අපි කරන කියන දේවල් පිළිබඳව ඔයවිදියට සිහියෙන් ඉතා සිහියෙන් ඉඳලා මේ පිළියත් මාර්ගය දවශන්දස දවසින්දහස වර්ධය කරගන්න න කොහොම හරි තමන් ටිපදිච්ච සිහයක් පවත්වා ගැනීමේ දැඩිය අවශ්‍යතාවයක් තියෙන පිකත්නතාම දැඩිය අවශ්‍යතාවයක් තියෙන ඒක අපේ ජීවිතවල අනිවාරෙන්බියයුතු දෙයක්ු එක කරගත්තේ නැත්තං අපි ලොකු අපහසතාවයන්නොලට පත්වෙනවාමයි ඉතාම විශල් අපහතාවනොලට පත්වෙනවාමයි ඒ පිළිබඳව. ගොඩක්ම සැලකිරිි මාත්විය යුතුව තියෙනවා එහෙම නොවනහොතුන් අපේ ජීවිතයට අපිට ධර්මය එකතු කරගන්නට හැකියාවක් ලැබෙන නෑපෙන්නවත්න්නේ. ති ඒක හින්ද මේ නිවාසික වැඩසරහන් සිද්ධ කරපු අවස්ථාවේදී අපි දැන් ඉදිරිී වැඩසරහං වොල සම්බන්ධයන අයට මතක් කරන්නේ හොයන්ඩ ඕනෑ නිකන්නන් සම්බන්ධෙන්ඩපා හෙව්වෝතුන් අනිවාරයෙන් අප පින්නන්න අපිට හොයාගන්නඩ පුළුවන්කම තියෙනවා. අනිත්‍ය සංඥා පිළිබඳව අනාත්ම සංඥා පිළිබඳව අට්ටික සංඥාව පිළිබඳව ඒ වගේ අවශ්‍ය කරන තවත් නොයකුතාකාරරි බුද්ධාන උස්සතියාදී මේ කමටහන් පිළිබඳව, යා ගඩුවේදනානු පස්සනාව සිද්ධ කරන්නක ොහොමද මේ වගේ දේවල් හොයාගණඩ පුළුවන් පින්නත් ඒවා හොයාගෙන ධාරණය කරගෙන තමන්ගේ පැත්තෙන් බලන්්ඩෝන මෙවා කොයි විදිහටද මේ ඒවයි ලැබෙන ප්‍රයෝජනය විසේසෙන්ම දැනගණ්ඩ ඕන ති හිත ඒවට නැබුරු කරගණ්ඩ ඕන කරපු අය විශේසෙන්ම තවත් කරුණු හොයන්ඩ ඕනෙ හොයලා හිත ඒවට නැබුරු කරගෙන තියාගන්නු භාවනා රාමතාවයක් තියෙනට ඕන පින්නත් තමයි ජවිත තියෙන්ඩ ඕන වටිනම කාරණාවක් රි ඒක ආය අපිට අතහරින්ඩ පුළුවන් දෙයක් නවෙේ එක නෑ කියලා අතහරෙන්ඩ පුුවන් දෙයක් නෙවෙයි ඒක අත්‍යවශ්‍ය වසයම ජීවිතයට සසර සූපත් කර ගන්ඩ මංගරකිව සමතුලිත ජීවිතය අරගෙනයන්ට මේ වගේ සිහියයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍යය වෙන සමතුයත ජවිතය ගැන කතා කරන්නට ඕන ි යම් තැනක යම් විදිහකින් ජීවත්වෙනවා නම් ජීවත්වෙන්ට වෙලා තියෙනවා නම්. ඒ හැම තැනකදිම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ ක්‍රියාත්ම කරන්න අපට එහම ධනයක්වත් බලයක්ක්වත් ඕනි නැපි ත්න්නේ. බොහෝම ඉහල තත්වකට පත්වෙන්ට ඕන කරන වැඩපිළිග ලක්මේ. එහෙම වැඩපිළිගකට ළඟාවෙන්ඩ අපිට ධනය බලයක එක අවශතාව යන්නේ ධනේ බලය ඕන නෑ ධර්මවබෝධ කිරීම සඳහා. ඒක නිසා ඉන්න මට්ටමේඉන්ද ලනිත් එක සම්පූර්ණයම ඔක්කොම වැඩ ටික අතඇල්ල දාලා යා යුතුව නෑ ය කියන කමටහන්ටික වඩන්ඩ. ඕනෑ තරං නිවසේ කරගෙන යන වැඩපිළිවෙලත් එක්ක ඒන්නේ සාමාහන්‍ය ජීවිතය ගෙවන සාමාහන්‍ය ජීවිතය තියෙන වැඩපිළිවෙලත් එක්කො ඕන තරම් පුළුවන්කමතිෙන කැනෙකුට අවශ්‍ය කරන නිවැරදි. ඉතා නිවැරදිව ධර්මාබෝධය සඳහා පිළිවෙත ආරක්ෂා කරගණ්ඩ කිසීම බාධාවකින් තොරව දා මේ අපිට යම් සම්බාධක තියෙනවාය අපිට තව කල් තියෙනවාය කියලා මේක අධිකතරව කල් දැමීමේ අවශ්‍යතාවයක් පැනලගින් එන්න හැ. ඒ ඔක්කොම එහෙම කල් දැමීමේ අදහසක් එනවා නං අපට ඇ ති කාම්න්ද ්‍යාද තියනම දුදච්කු පුච්ච චාක නිවරණධර්මයන්මයි ඒක තුළ තියෙන්නේ කාමච්චන්දදී නීවණ ධර්මයන් මයි ති ඒවා ඉතාමත්ම ප්‍රකටව තේරුම්ග්ඩ ඕන පුදුමයට කාරණාවක් තියන ඕනම අරමුණක් අපි හපත් ධර්මුණකට යන්ඩ ගියාම්. අපිට බාධාවන්න ධර්මයන් ඔකෝමට ගර්ගනතව මේ පහකට බෙදලා තියන්නේ ඉති ඒවා නැතිකිරීම දේශනා කරලා තියෙනවා. තයක පහසුවෙන් අර විභාගකට යන්ඩ ඉන්න කෙනෙකුට විශෂය නිර්දේශය සම්පූණය හම්බුනත් තිභාගකට වැඩ කරන කෙනෙකුට පාඩන් කරන කෙනකු ශේ දේ හම්බුණ යට මින්මක් ඇති කරන්න පුළුවන්කම තියනො පින්නත්න්නේ මෙ ේටිකතවම ප්‍රගණ කරන්ඩ ඕන කියලා. එතකොට නිග අර මහාසාගරයට බැස්සාවාගේ නෙවේ තියනොට සක්නට මේකොට සහරිරට බලන්ටවන කට ස අපි ප්‍රෝජන්ට ගන්ඩන. ඒ වගේ තමයි අපිටත් තියෙන ලොකු පහසුවක් තියෙනවා. නිවන් දැකීම සඳහා අත්‍යවශ්‍යය කරන කාරණ ටික මෙන්නමටිකයි කියන බුදුජාන් වන්සගේ ධර්මය තුළ අපට හම්බේෙනවා හරිද එතකොට එහෙම හම්බෙනකොට අපිට ලොකු තේරුමක් අදහසක් ඇතිකර ගණ්ඩ පුළුවන් මේ උත්තම වූ ධර්මය අපිට ප්‍රයෝගිකව සිද්ධ කරන්නට ඕන කියන එක කාරණස් සහිතව ේරුන්ගණඩ ලුවන්කම තියෙනවා ඒක අපිට ලැබිලා තියෙන අති විශාලව භාග්‍යයක් එහි පස්ික ගුණේුත්ත ධර්මයක් ලබීම දැනගෙන කරන්ට පුළුවන් ධර්මයක් නොදැනගෙන නෙවෙයි දැනගෙන නොදැනගෙන නෙවෙයි දැනගෙන කරන්නඩ පුළුවන් ධර්මයක් අපිට ලැබීම අපි ලතුන් අති මහත් වූ භාග්‍යයක්ොට සලකන්නට ඕනේ එම උනොත් තමයි අපිට පැහැදිලෝම පුළුවන්කම තියෙන්නේ ජීවිතයේ අවශ්‍ය කරන කඩීමට යන්නට හරි ජීවිතය අවශ්‍ය කරන කඩීමට යන්ඩ ඕන කරන්නේ ඔන්න ඔය වැඩපිළිවෙලා ඉතින් මේවා අපි ඉතාමත්ම ප්‍රබලව හිතල බල්ලා මේ ජීවිතයේ කිසිීම අඩුපාඩුවක් වෙන්න නැතිවෙෙන්ඩ අප පි න්නත්නේ අපි ජීවිතය සකස් කරග්ඩෝ නෑ සුතා දතා වචසාපචතා මනසානු පෙක්කතා කියන මේ කාරණ හතර සිද්ධ කරපා වෙඩිමකාද දිට්ටියා සුපටිවිදධා කිය ලකැන අපේ දෘෂ්ටිය නිවැරත් තැකෙන අපේ දෘෂ්ටික ලකන්න හැරිටි නිකං මේ මේ උපකරණයක් වගේ. මොකද ඒ දෘෂ්ටීන් තමයි අපිට අවශ්‍ය කරන මේ ලෝකය තේරුම් අරගෙන තේරුම් ගණ්ඩ අවශ්‍ය කරන වැඩ පිළිවල තමයි දෘෂ්ටයක ලකෙන ඒ දෘෂ්ටි අනුකූළුව තමයි නිෂ්පාදනය සිද්ධවෙ එක මඟ උපකාරණයක් වගේ කියලා දැන් මිත්‍යා දෘෂ්ටිය තියෙන ඇත්තන්ට... හරිදේ තේරෙන්නේ වැරදි විදිහට හරිදේ තේරෙන්නේ හරිදේ වැටහෙන්නේ වැරදි විදිහට තකට සම්මාධිට්චි ඇතිකර ගැනීම වටිනාකම තියෙ යන්න එකයි. ඒ මොකද එහෙම කියන්න අපි හරිදේ වැරදි විදිට වැටහෙන ස්වභාවය තියෙනවාන යම් කිසි කෙනෙකුට ඒ තැනැත්තා ඉතින් වැරදිදිය දැක දැක හැවෙලේම කියන මගත් මේක තමයි හරි එක තමයි හරිද ක කියලා බොරු කියනොන වී යට දැනන විදිහ යට වැටහෙන විදිහ අන්නේේ දෘෂ්ටිය රජුකර ගැනීමේ තියෙන වට්නාාකමති යන්න තන දෘෂ්ටිය රිජුනේ නැත්තාම් වැරදිදේ නිවැරදි විදිහටත් නිවැරදිදේ වැරදිදේ විදිහටත් ඒ තැනැත්හට වැටහෙන එතකොට ඒ වැටහෙ එහෙම නං යා ක්‍රියාත්මක ව හෙම ඒකයි සමහර ඇත්තුමේ ලෝකේ සත්තු මරනෝපි නදක වැරදක් නෙවේ කියෙන හිතාගෙන වැරදක් කියලා හිතාගෙන සත්තු මරණයට වැඩිය අත තියෙනවා භයානක මක් මොකදේ භායානකමතිය නයාගේ චේතනාවනං අරිට වැඩිය ඒ ඒ වෙලා ගත්තොත් එහෙම ප්‍රබල මදී නමුත් එතන තියෙන මෝහය කියන එක ක්‍රියාත්මක වෙනම් එක වලක්වා ගැනීම සිතුවෙලයටටනෙ නෑ සමහට ගැටීමක්ත් නෑ සතක් මරණගහ ඇ ඒවා හරි භායනක තත්වයන් ති ප අපයවත ේරු ගණ්ඩවන හොදින් තේරුම් ග්ඩෝන ජී විත ර්ථකම කරගඩ කරන වැඩපිළි වෙලක් අපේ තුළින් නිර්මාණය වෙන්නටම ඕන මේ ජීවිතය ආම සාර්ථක කරගඩ ඕන කරන වැඩපි වෙලාක් අපේ තුළින් නිර්මාණය කරගන්නට ඕන පින්නත්නේ ඒහි තියෙන ලොකු වටනා කමක් තියෙන ජීවිත අපි මේ විදිහට අපේ ජීවිතය හදාගණ්ඩම ඕන එහෙම නැත්තං ගැටල වකති යහිද නේවාසික වැඩසටන් ක්‍රියාත්මක වෙන ධර්ම දේශනා මාලාවක් විදිහට මේ දේශනා මාලාවක් අපි හැම වෙලේම හදාරලා හැකි ඉක්මනිහි නේවාසික වැඩස්්‍රහණක් පලවෙනි වැඩස්්‍රහණ සිද්ධ කර ගන්ඩ ඒකත් එක්ක අපිට තේරෙනවා මේවා මේ කතා කරනට වැඩිය දෙයක්කුම් ප්‍රයෝගිකව දින පහක් තුළ අධ්‍යැක්කහම පොඩි දෙයක් හරි ඒකත් එක්ක නිවසේදී ඉතිරි කටයුතුරිික් කරන්න ගම පහසුඋබාව කවුරුන් හෝ කරපු කෙනෙක්ක්කත් සාකච්ඡා කළ බලන්ඩ පටලගන්නේ නැතුව ගොඩක් දේවල් කරගඩ ඕන කරන මඟ පෙන්න ීමක් තමයි මේ වැඩසරහන්ගොලද අපි සිද්ධ කරන්න ඉතින් ඒවා ගැන ලොකුනන්දුවක් ඇතිකරගණඩ විශේසයෙන් වැඩසරහන්ට එන්ඩක් පෙර මේ කමටහන් ගැනටිකක් හොයලා. ඒවාගේ තේරුමත් හොයලා. ඒවාට අදාළ ධර්මදේශනාස්ත්‍රවනය කරලම යම් කිසි කෙනෙක් මේ නි වැඩසහන් සම්බන්ධ වුණතුන් ක ප්‍රතිපයක් ලබාගන්ඩ පුළුවංකමතියනවා අති විශාල ප්‍රතිපඵලයක් ලබාගණඩපුළුව අන්කමතියනවා. ඉතින් ඒ ඇත්තටම අපි කිසිමු විදිහකින් කියන්් වැනිනෑ කෙනෙක් සවාන් වනා සකදාගාම වනා නාගම වනා එහෙම කියලා. නමුත් හැබැයි ඒවා කරගන්ඩ බැරිවෙන්නේ නෑ. ඒවා කරගන්ඩ බැරිවෙන්නේ නෑ කරගත්ත කෙනෙකුට කෑගණ්ඩ ඕනනිත්නෑ දඟණඩ ඕනෙත්නෑ ඉතාමත්ම ඉහල වැඩපිළිවෙලකට යා යුතුව තියනවා හෙම නැති වනොත් අපි ලොකු අකර තැබ්බයකට පත්වෙනවා. ඇයි ඒ ක අවසානසෙමක් කියැනක තැබකට පත්වවා කියල කියන්නේ සසර ගැටලු කාරිී තත්වයකට පත් වනොත් තිරිසං ආදී තැනක උපත්තිය ලබන්ට හතුුණොත්. ඒ ජීවිත ඉවර වෙන කම්ම පුදු මාකාර දුකක්වි ඉට සිද්වෙනවා කතාකරගන්නඩ බැරි හිනහවෙන්ඩ බැරි අඩුමගාන තමන්ට තියෙන අපහසුතාවන් මොදකි ලකයන්ට බැරි හිතාමත්ම දුක්කිිත ජීවිත තමයි තිරිසංගත ජීවිත කිය ලකි කියන්න ති මේව ගැන හොඳින් හිතල බලලා මේ ජීවිතය සාර්ථ කරගන්න ටත්න් සසර ජීවිතය සූපත් කරගන්න ටත්න්. දැඩි අදහසක් කපේ තුළ ඇතිකරගන්නට ඕනේ ඒ සඳහා, ඒවැනි අදහසක් ඇති කරගෙන මේ ජීවිතය සාර්ථක කරගණඩ සසර සූපත් කරග ඕන කට පිළිවෙත් මාර්ගයට වැටෙන්න්නට හම දෙෙනවා දිස්්ාන කරගඩ. යනුව යමින් මේජීවිත ඉතානි වැරදිවේවා සසර ජීවිතය සූපත්්‍රේවා හැම දෙනාට මුතුම් චතුරාසත්ධර්මය අවබෝධය සඳහාම මේ සියලු පුුණ ශක්තින් හේතුවේවා කලපි ප්‍රාත්ථනා කරනවා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. කා සට්ටාජ බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තං අනමෝදිතා චිරං රක්කංතු සාසනං රං රක්කං තුදේ නං චරං රක්කං තුමං පරතිී හොඳයි පින්නත්ති අපි හැමදිනාමදන්නවා නේවාසික වැඩස්්‍රහණ ආදී අපිට මේ ජෑමග රූපවාහිනේ ක්‍රියාත්මක වෙන ධර්මදේශනාවන් වරට අනුකූලව සිද්ධ කරන බොහෝ කටයුතු සිද්ධ වෙන්නේ කොළ භාත ජාත්‍යන්ත්‍රි පසන භාවන මධ්‍යස්ථානය මූලික කරගෙන බව. ඉතිං එහි දෛනික දායකත්වයරගෙන කටයුතු කරන පිින්න්නන්ත පිරිසට අනමෝදනා කිීම නිාඳදව නිරතුරුව පියාතින් සිද්වයෙනවා. තිං මර්ත දහතුන් වනිද එම මධ්‍යස්ථානයේ දායකත්හරෙන් කටතු කරන්නේ ජීමනෝරි තමරාකාන්ති ඇතුළු පවුලේ සැම දෙනා කියරයි ජී මනෝරි තමරාකාන්ති ඇතුළු පවු්ලේ සැම දෙෙන තිදස් දට අගෝස්තු මස හත්තන දින හදිසි යනතුරකින් මි පර්ලයන්නට යෙදන මල් සතුරංග වනිග ංග පුතාට මේ පින් ලැබේවාකෙන අරමණය තමයි චතුරංග පුතාට පින් ලැබේවා කියෙන අරමුණය තමයි මේ දායකත්වරන කටතු කරන්න ඉති ඒ වෙනුවෙන් අපි විශේසයම ප්‍රාර්ථනා කරමු සසර ජීවිතය කොයි කාවරදාක්වත් වැනි අකල් මරණයකට පත්වන්නට හේතු සකස් නොේවා මේ සියලු පුුණ ශක්තින් අනමෝදන් වේවා සස සපත්වය වතු නියනිින් සන්සේවාකෙන ප්‍රාර්ථනා කරනවා. වගේ මනෝරී තමරාකාන්ති මහත්මිය ඇතුළු පවුලේ සැම දෙනාටම නිදුක්ටි රෝගී චිරජීවනය ලැබේවා සුජිවත්ව වාසය කරන හැමදිනාටමයි වගේ නමින් මේ පරලෝගියාව අනිකුත් සියලම ඥාතමිත්‍රා ීන්ද්‍රමය පිනන මුූදන්වේවා මේ සුජිවත් වාසේ කරන හැමදිනාටම විේසයෙන් මේ වේසනකාරි කාලේද කිසිදු අනතුරකට පත් නොවන්නට හේතුවේවා අවසසාන දතුම් නිියනිින් සැසයෙන්ට මේ හැමදිනාටම. මේ දායකත්වම ්‍ය කර්මය දෛනිකදායකත්ත ලබාගෙන කටයුතු කරමින් ජනත කරගත්තාාව සියලුම පුුණ ක්තිය හේතුවක්ම වේවාකර ප්‍රාර්ථනා කරනෝ හැම දෙනාටම සම්මා සබුදුසරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TVීී YouTubeුප නාලිකාව සබ්ස්ක්‍රයි් කර සීනුුවලකුුණ කලික් කරන්න